දිනපතා වටිනා ධර්ම දේශනා වලට සමන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර බුද්ධ ශාසනයක් තුල සසර පෙරම් පුරාගෙන පාරමී පුරාගෙන යන මහා පින්වන්තය මේ බුද්ධ ශාසනය තුල ධර්මය අවබෝධ කරනවා ශ්‍රාවකයෝ හැටියට. ඒ ශ්‍රාවකයන් අතර සසර පුරන ලද පාරමී ධර්මයන් අනුව ඒකා සංඛේය කල්පලක්ෂයක් අසංඛේයකුත් කල්පලක්ෂයක් පාරමී පුරපු අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඒවගේම කල්ප ලක්ෂයක් පුරා සසරේ පාරමී ධර්ම සම්පූර්ණ කරපු අසූ මහ ශ්‍රාවක මහරහතන් වහන්සේලා ඒවගේම සසර පාරමී සම්පූර්ණ කරගෙන ඇවිල්ලා උතුම් ෂඩාභිඥා ඇති පංචාභිඥා ඇති ත්‍රිවිද්‍යා ඇති මහරහතන් වහන්සේලා බවට පත්වෙච්ච ඒ මහරහතන් වහන්සේලාගේ ජීවිත කතා චරිත කතා අපිට බුද්ධ දේශනාවල ඒ වගේම තේර තේරී ගාථා උන්වහන්සේලාගේ ජීවිත කතා ඇතුළත් ධර්ම කාරණාවලදී අපිට මුණ ගැහෙනවා. ඒ රහතන් වහන්සේලා අතර සසර පුරන ලද පාරමී ධර්මයන් අනුව යම් යම් කුසලතා වගේම සසර යම් යම් අකුසල් නිසා උන්වහන්සේලාට රහත් වෙච්ච ආත්මේ පවා යම් යම් කරදර බාධා ප්‍රශ්න ගැටලු ඇතිවෙච්ච අවස්ථා ධර්මයේ සඳහන් වෙනවා. අපි දන්නවා සීවලී මහරහතන් වහන්සේට පුදුමාකාර ලැබීමක් තිබුණා. සිව් පසේම ප්‍රත්‍යලාභී භික්ෂූන් වහන්සේලා අතරින් උන්වහන්සේ අග්‍රයි. හැබැයි ලෝසක මහරහතන් වහන්සේ උන්වහන්සේ පිණ්ඩපාත ගියත් රහත් වෙලා හිටියත් පාත්‍රයට දානි ටිකවත් උන්වහන්සේට ප්‍රණීත විදිහට ලැබුණේ නැහැ. බොහෝ දිනවල දානිය නොලැබී ගියා. යම් කිසි දෙයක් පාත්‍රයට ලැබුණත් ඒක වළඳන්න බලනකොට පිළුණු වෙලා. එතකොට මේ වගේ උන්වහන්සේගේ ජීවිත කාලයේ උන්වහන්සේට සිව්පසයේ සම්බන්ධයෙන් නොලැබීමක් තිබුණා. ඒ වගේම සමහර ස්වාමීන් වහන්සේලා හරියට මිනිස්සුන්ගේ නින්දා අපහාස කරදර බාධාවලට පත් වුණා. මේ බුද්ධ ශාසනය තුල එවැනි රහතන් වහන්සේ දබමල්ලපුත්ත මහරහතන් වහන්සේ ගැන සඳහන් වෙනවා. හරියට බොරු චෝදනා නින්දා අපහාස මිනිස්සු බොහොම පහත් විදිහට කතා හදලා චෝදනා අපහාස කරන ඒ පෙර සසර අකුසල විපාකය. ඒ වගේම අපි දන්නවා අංගුලිමාල මහරහතන් වහන්සේ රහත් වුණා. උන්වහන්සේට සසර ඒ ජීවිතේ පවා කරපු ඒ කර්ම විපාක නිසා යන යන තැන මිනිස්සු නින්දා අපහාස කරා. සමහරු හැංගිලා හරි ගල් මුල් වලින් උන්වහන්සේට පහර දුන්නා. උන්වහන්සේගේ කර්ම විපාකයක් නිසා අඹ ගහකට හරි ගහකට ගලක් ගැහුවා. ඒ අසල පාරකින් උන්වහන්සේ ගියොත් ඒක කැරකිලාවේ උන්වහන්සේගේ හිසට. එතකොට මේ වගේ රහතන් වහන්සේලා පවා උන්වහන්සේලාගේ ජීවිතවල කරදර බාධා නින්දා අපහාස උන්වහන්සේලා ජීවිතේ පිරිනිවන් පාන අවසාන ආත්මේ පවා උන්වහන්සේලාට විඳින්න සිද්ධ වුණා. ඊළඟ කාරණේ තමයි ඒ රහතන් වහන්සේලා උන්වහන්සේලා ආසවක්ඛ්‍ය ඥානෙ විමුක්ති ඥාන දර්ශන ක්ලේශයන් ප්‍රහාණය කරලා සංසාර දුකෙන් නිදහස් වුණාට ඒ රහතන් වහන්සේලාගේ කුසලතාවල වෙනස්කම් තියෙනවා. දැන් අපි දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි ධර්මසේනාධිපති. මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධිවන්තයන්ගෙන් අග්‍රයි. ආනන්ද හාමුදුරුව මතක ශක්තියෙන් ධාරණ ශක්තියෙන් සිහිනුවණින් අග්‍රයි. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභී භික්ෂූන් වහන්සේලාගෙන් අග්‍රයි. පුංචි රාහුල හාමුදුරුව ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලාගෙන් අග්‍රයි. සෝණ මහරහතන් වහන්සේ ආරම්භක වීරිය ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි.
එතකොට මේ විදිහට උපාලි මහරහතන් වහන්සේ විනේදර භික්ෂුන් වහන්සේ ළඟින් අග්‍රයි. චුල්ලපන්තක මහරහතන් වහන්සේ මනෝමය ශරීර මවන භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රයි. ඒ රහතන් වහන්සේ ළඟින් කුසලතා, දක්ෂතා, හැකියා, සංසාරික ස්වභාවයන් අනුව වෙනස්කම් තිබ්බා. පින්වතුනි, දවසක් අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට ඈත ප්‍රදේශයක ඉඳන් භික්ෂුන් වහන්සේලා පිරිසක් සැවැත්නුවර ජේතවනාරාමේට බුදුරජාණන් වහන්සේව දකින්න උන්වහන්සේලා පිටත් වෙලා බොහෝ දුරක් ගෙවාගෙන ජේතවනාරාමේට වැඩම කරපු වෙලාවේ මේ ආරාමේට ආවට පස්සේ ඉතින් උන්වහන්සේලාට හවස් වරුවේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ධම්සභා මණ්ඩපයේ අවස්ථාව ලැබෙනවා. එතෙක් උන්වහන්සේලාට විවේකයෙන් වැඩ ඉන්න ආගන්තුක කුටි සෙනසුන් ලැබුණා. දැන් මේ හාමුදුරුවෝ අර ආගන්තුක ආපු ස්වාමීන් වහන්සේලා පිරිස මේ ජේතවනාරාමේ භූමියේ ඇවිදිමින් අනාථ පිණ්ඩික සිටුතුමා 54 කෝටියක් වියදම් කරලා පෝය කරපු මේ ආරාම භූමියේ විවේකයෙන් ඇවිදිනකොට එක පොඩි හාමුදුරුව කෙනෙක් දැක්කා. උන්වහන්සේ පුංචි කෙනෙක් නෙමෙයි, හැබැයි පෙනුමෙන් හරි පුංචි. පොඩි කීවට උන්වහන්සේ සාමාන්‍ය මිටි කෙනෙක්, අපි සාමාන්‍ය කියනවා කුරු, අර අඟුටු මිටි වගේ බොහොම පුංචි කෙනෙක්. උන්වහන්සේගේ පෙනුම රූපෙත් එච්චර ලස්සන නෑ, වර්ණයත් ලස්සන නෑ. පෙනුමෙන් ගත්තත් තව කෙනෙකුට සිනහ උපදව ආන් අර හාමුදුරු ආම් බලන්නකෝ, අර හාමුදුරුවන්ගේ පෙනුම මේ බොහොම පුංචි කෙනෙක්නි කියලා උන්වහන්සේ ළඟට ආවර කණ්ඩාය ඇවිල්ලා ඉස්සල් දැන් විහිළුවට ගත්තා මේ හාමුදුරුවන්. කොහොමද ඔබවහන්සේ ඉතින් මේ පැවිද්දේ සිත් අලවාගෙන ඉන්නවද, හොඳින් ඉන්නවද කියලා අහලා එක ස්වාමීන් වහන්සේ නමක් දැන් මේ ආපු කෙනෙක් මොකද කරේ, කණෙන් අල්ලලා කන මිරිකුවා. තව කෙනෙක් කන් දෙකෙන්ම අල්ලලා හෙල්ලුවා. කෙනෙක් ඔළුවෙන් කරකවලා අර පොඩි ළමයි කරකවලා නවත්තනවා වගේ උන්වහන්සේව රවුමක් කරකවලා තිබ්බා. තියලා සිවුරත් අතින් අරගෙන පොරවලා උන්වහන්සේට විහිළු කරලා කට්ටිය යන්න ගියා. අනේ මේ පොඩි හාමුදුරුවනේ බලන්නකෝ හැටි, අනේ උන්වහන්සේගේ පෙනුම කියලා දැන් කට්ටිය ගියා. අර ස්වාමීන් වහන්සේ මොනවා කරත් උන්වහන්සේ බොහොම ඉවසීමෙන් සිනාමුසු මොහොනේ උන්වහන්සේ වැඩ හිටියා. දැන් මෙහෙම ආගන්තුක කොටි සෙනසුන් වලට ගිහිල්ලා හවස් සරුවේ අපේ බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කරපු වෙලාවේ මේ ආගන්තුක ස්වාමීන් වහන්සේලා පිරිස බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා වන්දනා කළ එකත් පසකින් වාඩි වුණා. ආගේ තොරතුරු කතා කරලා ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලා ධර්ම කතාවේදීලා බුදුරජාණන් වහන්සේකින් විමසනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස අපි අහලා තියෙනවා බොහෝ මිහිරි කටහඬ ඇති, හරි මිහිරට දහම් දෙසන්න පුළුවන් ලකුණ්ඨ බද්දිය කියලා මහරහතන් වහන්සේ නමක් ගැන කීර්ති රාවයක් පැතිරිලා තියෙන. උන්වහන්සේ වැඩ ඉන්නවද මේ ආරාමේ? අනේ උන්වහන්සේව අපි දකින්න කැමතියි කියමු. දැන් මේ අර ආපු ආගන්තුක ස්වාමීන් වහන්සේලා පිරිස කියන බොහොම මිහිරි කටහඬින් බොහොම මිහිරට දහම් දෙසන ලකුණ්ඨ බද්දිය කියන මේ මහරහතන් වහන්සේ ගැන කීර්තියක් රාවයක් උන්වහන්සේ ලස්සනට මිහිරට බණ කියනවා කියලා කීර්ති රාවයක් පැතිරිලා අනේ අපි ආසයි උන්වහන්සේගෙන් බණ ටිකක් අහන්න කියලා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේත් මේ ජීතවනේ වැඩ ඉන්නවද කියලා ඇහුවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි ඔබ වහන්සේලා මේ ජීතවනේට ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ සියල්ල බුදුවැසින් බලාගෙන හිටියේ. උපවහන්සේලා පුංචි හාමුදුරු කෙනෙක් කියලා කෙනෙකුට උසුළු විසුළු කරලා උන්වහන්සේගේ කනත් මිරි කළා, උන්වහන්සේගේ ඔළුවෙන් අල්ලලා කරකවලා උන්වහන්සේ විහිළුවට ගත්ත
ඒ පොඩි හාමුදුරුව මතක දැහුව. ස්වාමිනී ඔහු අපි එහෙම දෙයක් නම් වුණා තමයි කිය. අන්නේ ස්වාමීන් වහන්සේ තමයි කීවා ඉතාම මිහිරි හඬින් දහම් දෙසන බොහොම මිහිරට දහම් දෙසන්න පුළුවන් ලකුණ්ඨ බද්දිය කියන මහරහතන් වහන්සේ කිව්වා. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරනකොටම අර භික්ෂුන් වහන්සේලාද මේ අය මේ රහතන් වහන්සේලා නෙමෙයි ඒකනේ ඒ විදිහට විහිළු තහළු කරන්නේ. අර ආගන්තුක ස්වාමීන් වහන්සේලාට හීන් දාඩිය දාලා ගියා. සමහරුන්ගේ ඇඟ වෙව්ලලා ගියා. ඇඟේ හිරි ගඩු පිපුණා. හම්බෝ අපි කරගත්ත දේ අපි මේ විහිළු තහළු කරන්න ගිහිල්ලා උසුළු විසුළු කරන්න ගිහිල්ලා අනේ මේ තරම් මේ උත්තමයන් වහන්සේ නමක් එක්කද අපි මේ මෙහෙම විහිළු කරේ. උන්වහන්සේට විහිළු කරලා කන මිරි කළා ඔළුවෙන් අල්ලලා කරකවලා මේ වගේ විහිළු තහළු කරේ මේ වගේ මහා උත්තමයන් වහන්සේ නමක් එක්කද අනේ අපිට වෙච්ච දේ කියලා මේ ස්වාමින් වහන්සේලා පසුතැවුණා යම් බයක් ඇති වුණා. ඒ වෙලේ කියනවා අනේ ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ අපි නොදැනයි එහෙම කරේ. ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ ඒ තරම් මිහිරට දහම් දෙසන්න පුළුවන් මිහිරි කටහඬක් ඇති ඒ ලකුණ්ඨ බද්දිය නම් වූ ඒ උත්තුම් ස්වාමින් වහන්සේ ඒ වගේ පෙනුමක් ඇතුව උපදින්න හේතුව මොකක්ද? ඒ තරම් අනිත් අයගේ උසුළු විසුළු නින්දා අපහාස වලට විහිළු තහළු වලට ලක් වෙන්නේ මොකද? බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ අතීත සංසාරේ කරපු අකුසල විපාකයක්. අන්නේ වෙලාවේ ධම්සභා මණ්ඩපයේ හිටපු භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉල්ලීමක් කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අතීත කතාව අපි දැනගන්න කැමති. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අතීත කතාව අපිට දේශනා කරන සේක්වා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලකුණ්ඨ බද්දිය මහරහතන් වහන්සේ අනිත් අයගේ උසුළු විසුළු වලට ලක් වෙන්න හේතුව මිටි වෙලා උපදින්න හේතුව නෙමෙයි මේකට වෙනම කාරණයක් තියෙනවා. උසුළු විසුළු වලට ලක් වෙන්න අනිත් අය කන මිරි කරනවා ගොඩක් අය දැක්ක ගමන් විහිළු කරනවා සිවුරෙන් අදිනවා උස්සලා බිමින් තියනවා කරකවනවා. එතකොට මේ වගේ දැක්ක ගමන් ස්වරූපෙන් අනිත් අයට උසුළු විසුළු කරන්න හිතෙනවා. ඒකත් සංසාරේ කර්ම විපාකයක්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි බොහෝ කාලයකට පෙර බරණැස බ්‍රහ්මදක්ත නම් රජ කෙනෙක් ඒ කාලේ රාජ්‍ය කරන කාලයක ඒ බ්‍රහ්මදක්ත කියන රජුරෝ බොහොම දුෂ්ට නපුරු පාපී රජ කෙනෙක් රාජ්‍ය කරා කියලා. දැන් මේ බරණැස බ්‍රහ්මදක්ත රජුරෝ ගැනත් ඔබට යමක් සිහිපත් කරන්න ඕනේ. ඒ තමයි ඔබ බොහෝ ජාතක පොතේ සඳහන් ජාතක දේශනා බොහෝ බණ කතා අහනකොට අපේ බුදුරජාණන් වහන්සේ මේ අතීත විස්තර දේශනා කරනකොට මේ බරණැස බ්‍රහ්මදක්ත රජුරෝ ගැන දේශනා කරපු දේශන ගොඩාක් තියෙනවා. එතකොට මේ දේශන ගැන ධර්ම කාරණා ගැන ලොකු දැනුමක් නැති කෙනෙකුට එක පාට හිතෙන්න පුළුවන් ඔය බ්‍රහ්මදක්ත රජුරෝ ඔය කලිනුත් මං අහන දේශනාවේ හිටියනවා කලිනුත් අහපු බණ පොතක හිටියන කලින් අහපු බණෙත් ඔය රජුරෝ ගැනමනි හැමදාම ඉන්න රජෙක්ද මේ මැරෙන්නේ නැති රජ කෙනෙක්ද කවුද මේ බ්‍රහ්මදත්ත රජුරෝ කියලා එක එක විතරක ඔබට ඇති වෙන්න පුළුවන්. පින්වතුනි බරණැස බ්‍රහ්මදත්ත කියන රජ පරම්පරාව අදත් දඹදිව පැරණි බරණැස බ්‍රහ්මදත්ත මාලිගාව තියෙනවා. සමහරලාට ඔබ විශ්වාස නොකරන්න පුළුවන් අදටත් ඒ බරණැස බ්‍රහ්මදක්ත රජ පරපුරේ කෙනෙක් අදටත් ඉන්නවා. හැබැයි රාජ්‍ය පිළිගැනීමක් ලොකු දෙයක් නැති වුණාට ඒ පැරණි මාලිගා සහ ඒ පරපුරේ කෙනෙක් අදටත් ඒවැ යම්කිසි තානාන්තර දරමින් ගෞරව ලබමින් ඒ ප්‍රදේශයේ බොහොම ඉහළ ප්‍රභූ කෙනෙක් හැටියට කෙනෙක් ඉන්නවා පරම්පරාව. ඒ රජ පරම්පරාව බරණැස කියන ඒ නගරයේ යමෙක් රජ වුණා නම් ඒ රජ වෙන හැමෝටම ලැබිච්ච රාජකීය නාමයක් තමයි බ්‍රහ්මදක්ත කියන නම. එතකොට එයාගේ පුතා ඊළඟට රජ වුණත් එයාට ලැබෙන්නේ බ්‍රහ්මදක්ත නම. ඊළඟට එයාගේ පුතා රජ වුණත් ලැබෙන්නේ බ්‍රහ්මදක්ත නම. ඒ නිසා බ්‍රහ්මදක්ත කියන්නේ එක්කෙනෙක් නෙමෙයි රජ පරම්පරාව.
රජවරු සිය දහස් ගානක් අවුරුදු දස දහස් ගානකට එහා අතීතේ දීර්ඝ සසර ගමනේ ඒ රජ පරම්පරාවේ නගරේ යම් කාලයක් පැවතුනාද දීර්ඝ කාලයක් ඒ නගරේ රජ වෙන හැමෝටම ලැබිච්ච රාජකීය නාමයක් තමයි බ්‍රහ්මදක්ත කියන නම. අපේ බුදුරජාණන් වහන්සේ දාර භික්ෂුන් වහන්සේලට දේශනා කරා මහණෙනි ඔය බරණැස බ්‍රහ්මදක්ත කියලා රජ කෙනෙක් යම් කාලෙක රජකම් කරා. ඒ රජුරෝ බොහොම දුෂ්ටයි පාපිෂ්ඨ රජ කෙනෙක්. ඒ රජුරෝ කෙනෙක් වයසට ගිහිල්ලා සතෙක් වේවා වයසට ගිය අයව වෙහෙසට පත් කරලා සතුටු වෙච්ච පාපී අදහස් ඇති රජ කෙනෙක්. ඒ මාලිගාවේ ඉන්න වයසට ගිය ඇත්තු ඉන්නවා අස්සයෝ ඉන්නවා. ඔවුන්ව ගෙනහලා මාලිගාව ඉදිරියේ ඔවුන්ට ගොඩාක් බර පටවලා ඒ ඇත්තු අස්වයන්ට පහර දීදී අර බර අදින්න දෙනවා. මේ සත්තුන්ට බර අදින්න බෑ, ඔවුන් වයසයි, බොහොම වැහැරිච්චයි, වයෝවෘතයි. ඒ සතුන්ට වද දීලා සතුටු වෙනවා මේ රජ්ජුරු. යම් කිසි මානසික රෝගයක් වෙන්න දීදී ඒ කාලේ එවැනි පාපිෂ්ඨ රජ කෙනෙක්. සතුන්ට විතරක් නෙමෙයි නගරෙ හිටපු වයසක මිනිස්සු බොහොම වයෝවෘද සීයලා ආච්චිලා නගරේ ඉන්න වයසක අම්මලා. රජ්ජුරුවෝ රාජ බටේ යොදවලා නගරේ ඉන්න වයෝවෘද වයසකය එක්කරගෙන එනවා මාලිකාව ඉස්සරහට. ගෙනහල්ලා රජ්ජුරුව අණ කරනවා නැකිටින්න, ඉඳගන්න, මෙහෙම පැන පැන යන්න. ඒ මිනිස්සුන්ට නැකිටිනවා ඉඳගන්නවා තියා ශරීරේ පණ නැහැ, වයසයි, ඇවිද ගන්න බෑ, සමහරට හැරමිටියෙන් යන්නේ. නමුත් රජ්ජුරුවගේ අණ නිසා ඒ කියන දේවල් කරන්න ගිහිල්ලා එහෙම ඇදගෙන වැටෙනවා. මිනිස්සු තුවාල වෙනවා, අතපය කැඩෙනවා, හරි පීඩාවට පත් වෙනවා, සමහරු මිය යනවා. ඒ වයෝවෘද අයවට වෙහෙසට පත් කරලා ඔවුන්ට බර කරේ තියලා ඇවිදින්න කියලා. එතකොට මේ වගේ මිනිස්සුන්ට හරියට වද දෙනවා මේ රජ්ජුරුව. ඒව බලලා සතුටු වෙනවා. මෙහෙම වෙනකොට රජ්ජුරුවෝ මේ වගේ පාපිෂ්ඨ වෙනකොට අර අමාත්‍යවරු පවා ගුණධර්ම වලින් පිරිහුණා. මතක තියාගන්න මේ ඉහළ ඉඳන් පහළට රජ්ජුරුවෝ අධර්මිෂ්ඨ නම් ඒ රජ්ජුරුවෝ යටතේ ඉන්න අමාත්‍ය පිරිසත් අධර්මිෂ්ඨ වෙනවා. මේක අධම්මික සූත්‍ර බුදුහාඳුරු පෙන්නනවා. ඒ අය යටතේ කටයුතු කරන රාජ්‍ය යාන්ත්‍රණයම අධර්මිෂ්ඨ වෙනවා. පහළට පහළට ගිහිල්ලා මිනිස්සු පවා ගුණධර්ම වලින් පිරිහිලා යනවා. අවසානයේ නගරේ මිනිස්සුත් දෙමව්පියන්ට සැලකීම, යුතුකම්, කරුණා, මෛත්‍රිය, ගුණධර්ම වලින් බොහෝ පිරිස පිරිහුණා කියන. දැන් රජ්ජුරුව මේ වගේ වද හිංසා කරන නිසා වැඩිහිටියන්ට නගරවාසී තමන්ගේ වයසක මහලු දෙමව්පියන්ව නගරේ ඈත පළාත්වලට යවුවා කියන එකක් රජ්ජුරුවන්ගෙන් බේරගන්න. නමුත් ඒ දරුවන්ට දෙමව්පියන්ට සලකන්න තිබ අවස්ථාව නැති වුණා. දෙමව්පියෝ ඈත ප්‍රදේශවල රජ්ජුරුවන්ට බය ගිහිල්ලා තනියම අසරණව දුක් විඳලා බොහෝ දෙමව්පියෝ මිය ගියා. මේ නගරේ මිනිස්සු බොහෝ අකුසල් කරන මට්ටමට පත් වුණා රජ්ජුරුවන්ගේ මේ දුෂ්ට භාවය නිසා. මේක දවසක් සක්‍ර දෙවියන් මේ ලෝකෙ දිහා බලනකොට දකිනවා මේ බරණැස බ්‍රහ්මදක්ත රජ්ජුරුවන්ගේ පාපී දුෂ්ට ක්‍රියා නිසා නගරවාසීන් බොහෝ පිරිසක් අකුසල් කරලා අපායවලට උපදිනවා. සුගති යන පින්කරන පිරිස ඉතාම අඩුයි. රාජ්‍ය යාන්ත්‍රණයේ අමාත්‍ය මණ්ඩලයේ රජ්ජුරුවන්ගේ ඉඳන් පහළට පහළට මේ මිනිස්සු අතරම අධර්මිෂ්ඨකම පැතිරිලා මිනිස්සු ගුණධර්මයෙන් පිරිහිලා අනුකම්පාව, කරුණාව, මෛත්‍රිය මිනිස්සුන්ගේ මනසින් ඈත් වෙලා සක්‍ර දෙවියෝ කල්පනා කරා මේ රජ්ජුරුවන්ව දමනය කරලා ඔහුව දඬුවම් කරලා ඔහුව මේකෙන් මුදවන්න ඕන කියලා. දවසක් රජ්ජුරුව රාජකීය ලීලාවෙන් නගරේ පෙරහැරෙන් යනව අමාත්‍යවරුත් එක්ක. මෙහෙම යනකොට සක්‍ර දෙවියන් ඉතාම දිරාගිය කරත්තයක් මවාගෙන, වයසක වෙස් මවාගෙන, මෝර හැලි දෙකක්
ගත්තකින කියන සාමාන්‍යෙන් ඉතාම දුර්ගන්ධය හමන නිකං මාළු පිළුණු වෙච්ච මාළු කියලා හිත පිරිච්ච මෝර හැලි දෙකක් අර කරත්ත දෙකේ පටවගෙන සක්‍ර දෙවියෝ ඉදිරියට එනවා. හැබැයි සක්‍ර දෙවියෝ අධිෂ්ඨානයක් කරා තමන්ව රජ්ජුරුවන්ට පමණක් පෙනේවා. අමාත්‍යවරුන්ටවත් සේවකයන්ටවත් පාර දෙපැත්තේ ඉන්න අයටවත් කිසි කෙනෙකුට තමන්ව නොපෙනේවා කියලා සක්‍ර දෙවියෝ මහලු වෙස් අරගෙන කරත් එකකින් ඉස්සරහට එනවා. දිරාගේ කරත් එකකින්. දැන් රජ්ජුරුවන්ට පෙන්නන්න බෑ මේ මහලු අයව දිරාගිය කරත්ත වයසට ගිය සත්තු ගැටගහගෙන යන කරත්ත රජ්ජුරුවන්ට පේන්න බැරි කේන්තියක් ඇති වෙන. රජ්ජුරු ඈතින් දැක්කට පස්සේ රජ්ජුරුවන්ට කේන්ති ගියා. අමාත්‍යවරුන්ට කිව්වා අමාත්‍යවරුනි අන්න අර ඉස්සරහින් එන මහල්ලා අර දිරාගිය කරත් එක එන මහල්ලව මේ පාරෙන් අයින් කරන්න. අමාත්‍යවරුන්ට පේන්නේ අර පිරිසම බැලුවා රජතුමනි එහෙම කෙනෙක් නැහැ කියලා. අවසානයේ රජ්ජුරුව කියනවා කියනවා ඔය එන්නේ ඔය එන්නේ ඔය මහල්ලව මේ පාරෙන් අයින් කරන්න කියලා. අවසානයේ ලං වෙනකොට සක්‍ර දෙවියන් අර රතය එහෙමම ඉහළට අරගෙන අර පිලි ගඳ ගහන මෝර හැලිය රජ්ජුරුවන්ගේ හිසට හැලුවා. ඉහළදී රජ්ජුරුවන් නෑවිලා ගියා. මුළු ශරීරේම දුර්ගන්ධය හමන්න පටන් ගත්තා. රජ්ජුරුවන්ගේ රාජකීය තේජස නැති වුණා. රජ්ජුරුව නීච වුණා. ඒ වෙලාවේ දැන් අමාත්‍යවරුන්ට අනිත් අයට පේනවා රජ්ජුරුව මේ මෝර හැලියකින් මුළු ඇඟම තෙත් වෙලා දුර්ගන්ධයට පත් වෙලා නගරේ මැද. හැබැයි කවුද කරේ මොකද්ද කියලා පේන්නේ. අර රතේ සක්‍ර දෙවියන් ආයෙම ට්‍රවුමක් කැරකිලා ඇවිල්ලා දෙවනි හැලියත් රජ්ජුරුවන්ගේ හිසට හැලු. එහෙම හලලා රජ්ජුරුවන්ගේ රාජකීය තේජස රජ්ජුරුවන්ගේ ආනුභාවය එහෙමම නීච වෙලා ගිය වෙලාවේ රජ්ජුරුව ලැජ්ජාවට පත් වුණා. හෝ මට වෙච්ච දේ මේ නගරේ මැද රාජකීය පිරිස අමාත්‍යවරු මැද නගරවාසීන් මැද හයියෝ මට වෙච්ච දේ කියලා. සාමාන්‍යයෙන් ඔබ නිකන් හිතන් බොහොම මාන්නෙන් ඉන්න තේජාන්විත කෙනෙකුට නගරේක පෙරහැරින් යනකොට කවුරු හරි ඇවිල්ලා කුණු දුර්ගන්ධේ හමන මාළු හැලියකින් නාවනවා. ඒ පුද්ගලයා කොච්චර සමාජයේ ලැජ්ජාවට පත් වෙනවද? අන්න ඒ වගේ සක්‍ර දෙවියන් මේ දුෂ්ට පාපිෂ්ඨ රජුරුවන්ට දඬුවම් කරේ ඒ විදියට. එහෙම දඬුවම් කරලා අර මහලු වෙස් අතහැරලා ඒ සැනින් අහසේ සක්‍ර දෙවියෝ පෙනී හිටියා වජිරායුධය අරගෙන. සක්‍ර දෙවියන්ගේ ආයුධය තමයි වජිරායුධය. මේ ආයුධය අතේ අරගෙන සක්‍ර දෙවියන් අහසේ පෙනී හිටියා. පෙනී ඉඳලා රජ්ජුරුවන්ට කිව්වා පාපී රජතුමනි මමයි දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳු. ඔබ මේ නගරේ වයසට ගිය මිනිස්සුන්ට මහලු සත්වයන්ට මේ හිංසා පීඩා කරන මේ පාපී ක්‍රියාව වහාම නවත්තන්නට ඕන. නැත්නම් මේ වජිරායුධයෙන් ඔබේ හිසට පහර දීලා ඔබේ හිස හත් කඩකට පැලෙන්න පහර දෙනවා කියලා. මේ සක්‍ර දෙවියන් ඔහුව රජ්ජුරුවන්ව බය කරා. මේ පාපී ක්‍රියාව වහාම නවත්තන්න. නැත්නම් ඊළඟ වතාවේ ඔබට මේ වගේ හැලිවලින් ඔළුවට හලලා නවත්තන්නේ මේ ආයුධෙන් ඔබේ හිස හත් කඩකට පලනවා කියලා. රජ්ජුරුව බය වුණා. රජ්ජුරුව තැති ගත්තා. රජ්ජුරුව වැඳගෙන පොරොන්දු වුණා සක්‍ර දෙවියන්ට ආයෙමත් ඒ වැරදි වැඩ කරන්නේ නැහැ කියලා. ඒ පොරොන්දුව පරිදි රජ්ජුරුව ඒ වයසට ගිය සත්තුන්ට හිංසා කරන එක වයසට ගිය අයට හිංසා කරන එක නැවැත්තුවා. බුදුරජාණන් වහන්සේ ඔය කතාව එදා දම්සභා මණ්ඩපේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරා. මහණෙනි එදා ඒ දුෂ්ට රජ්ජුරුව තමයි බොහෝ කාලෙකට පෙර වයසට ගිය අයට හිංසා කරලා ඒ වගේ උසුළු විසුළු කරලා ඒ අයට නොයෙක් විදිහට වද හිංසා කළ සතුටු වෙච්ච එදා ඒ බරණැස බ්‍රහ්මදත්ත රජ්ජුරුව මෙකල
ලකුණ්ඨ බද්දිය මහරහතන් වහන්සේ කියෝ. එදා රජ්ජුරුවන්ව දමනය කළා, රජ්ජුරුවන්ගේ පාපී ක්‍රියාවන් වළක්වලා යහමඟට ගත්ත සක්‍ර දෙවියෝ මෙකල ලෝතුරා බුද්ධත්වයට පත්වෙච්ච මමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට බලන්න සසරේ අන්නේ කර්ම විපාකේ උන්වහන්සේගේ පස්සෙන් ආපු හැටි ලකුණ්ඨ බද්දිය මහරහතන් වහන්සේට දකින දකින අය, ඔය දේශනාව විතරක් නෙමෙයි තව බොහෝ ත්‍රිපිටකයේ සඳහන් දේශනාවල සඳහන් වෙනවා, උන්වහන්සේ නිරන්තරේ අනිත් අයගේ උසුළු විසුළුවට ලක්වෙච්ච කෙනෙක්. අන්න බලන්න සංසාරික අකුසලේ රහත් උනත් පස්සෙන් ආපු හැටි, කෙනෙකුට දැක්ක ගමන් හිතෙනවා මේ හාමුදුරන්ව විහිළුවට ගන්න. කෙනෙක් ගිහිල්ලා එක්ක කන මිරිකනවා, ඔළුවෙන් අල්ලලා කරකවනවා, උස්සලා බිමින් තියනවා, කරකෝල අතහරිනවා. මේ වගේ උන්වහන්සේට හිරිහැර උසුළු විසුළු කරා උන්වහන්සේගේ පෙනුම පවා බොහොම මිටි ශරීරයක් ඇතුව හිටි. ඒක සසරේ කර්ම විපාකය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ධාතු තැන්පත් චෛත්‍යයක් ඉදි කරන්න ගිය වෙලාවේ එදා සද්ධාවන්ත සැදැහැති පිරිස එකතු වෙලා ඒ ධාතු තැන්පත් චෛත්‍ය විශාල විදිහට නිර්මාණය කරන්න සූදානම් වෙච්ච වෙලාවේ බොහොම දක්ෂ නිර්මාණ ශිල්පියෙක් හැටියට එදා ඉපදිලා හිටපු මේ පුද්ගලයා අර පිරිස අතරට ගිහිලා ඒක වැළැක්වුවා. ඔච්චර ලොකු චෛත්‍ය මොකටද? ඕක පොඩියට හදමු. ලොකුවට හැදුවට පස්සේ තීන් තාලේප කරගන්න, ඕවා පිළිසතර කරන්න, ඕක කරදරයිනේ කියලා සද්ධාවන්ත පිරිස විශාලයට හදන්න සූදානම් වෙච්ච බුදු කෙනෙකුගේ ධාතු තැම්පත් උතුම් චෛත්‍යයක් පුංචියට හදන්න කියලා පොඩියට හැදෙව්වා. අන්නේ විපාකෙන් උපෝපං ආත්ම භාවවල මිටි කුරු කෙනෙක් හැටියට ඉපදුනා කියලා. හැබැයි පින්වතුනි, සසරේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන පින් කරගෙන ආව බුද්ධ ශාසනයක මිහිරි කටහඬින් දහම් දෙසන භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබන, බලන්න කර්ම විපාක පසුපස එනවා වගේම සසරේ කරන පිනේ විපාකත් පසුපස එනවා. ඒ පිනේ විපාකෙන් තමන් යම් පින සම්පූර්ණ කරලා පාරමී සම්පූර්ණ කළ යම් බුද්ධ ශාසනයක තමන්ගේ උත්තම පදවිය ලබනවා. හැබැයි පෙර සසරි කරපු විපාකත් ඒ අවසාන ජීවිතයේ පවා උන්වහන්සේට ඒ විපාක උන්වහන්සේගේ ජීවිතයේ විඳින්න සිද්ධ වෙනු. එනිසා මේ රහතන් වහන්සේලාගේ චරිත කතා මේ දේශනාවලින් ඔබට මට අපි කාටත් ඉගෙන ගන්න තියෙන කාරණයක් තමයි, අපි යමක් වැපිරුවොත් ඒ වපුරන දේ අස්වැන්න අපිටම නෙලා ගන්න සිද්ධ වෙන. පිංගතුනි, මීට කල්ප ලක්ෂයකට පෙර පියුමතුරා බුදුරජාණන් වහන්සේ, පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ එදා ඒ නගරේ හංසවතියේ කියන නගරේ බොහොම ධනවත් සිටු පවුලක සිටු තරුණෙක් වෙලා ඉපදිලා හිටිය මේ කෙනා කල්ප ලක්ෂයකට කලින්. පියුමතුරා බුදුරජාණන් වහන්සේ දවසක් දහම් දෙසනකොට එදා තරුණ වයසෙ හිටපු මේ සිටු තරුණයා ඒ ආරාමෙ ළඟින් යනවා. බොහෝ පිරිසක් මල් පූජා ද්‍රව්‍ය අරගෙන බුදුරජාණන් වහන්සේ දකින්න බණ අහන්න යනවා. ඒ වෙලාවේ සිතුවිල්ලක් ඇති වුණා, අනේ මට බුදුරජාණන් වහන්සේකින් අද බණපදයක් අහන්න තියෙනවා නම් කියලා අර පිරිසත් එක්කම ගිහිල්ලා දම්සභා මණ්ඩපයේ ඉදිරියෙන් වාඩි වෙලා බණ ඇහුවා. එදා ධර්මදේශනාව සිදු කරපු බුදුරජාණන් වහන්සේ ඒ සංඝ පිරිස අතරින් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් අමතලා අර පිරිස අතරෙදිම, මහණෙනි මේ තමයි මගේ බුද්ධ ශාසනය තුල ඉතාම මිහිරි කටහඬින් මధుර ස්වරයෙන් දහම් දෙසන භික්ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනා කියලා උන්වහන්සේට අග්‍රස්ථානයක් පිරිනැමු. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් උන්වහන්සේගේ ගුණ වර්ණනා කරමින් බුදුරජාණන් වහන්සේ ඒ අග්‍රස්ථානෙ පිරිනැමුවා. එදා ඒ ස්වාමීන් වහන්සේට මිහිරි කටහඬින් මధుර ස්වරයෙන් දහම් දෙසන භික්ෂූන් අතර අග්‍රයි කියලා
මේක බලාගෙන හිටපු අර සිටුවරයාට හිතුණා, අනේ මටත් අනාගත බුද්ධ ශාසනයක මටත් මේ වගේ මිහිරි කටහඬින් දහම් දෙසන භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයක් ලබන්න තියෙනවා නම් කියලා හිතුණා. ඒ ආපු සිතුවිල්ල කොච්චර තමන්ගේ හිතට කාවැදුනද කියන්නේ එදා ධර්මදේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ අසලට වැඩම කරලා වන්දනා කරලා ආරාධනා කරා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස බුද්ධ ප්‍රමුඛ සංඝයා හෙට දවසේ සිට දින හතක් මගේ නිවසට දානීයට වැඩම කරන සේක්වා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට මගේ නිවසේ සිටු නිවසේ දින හතක් පුරා මන් දන් දෙනවා, දන් වැටක් පවත්වනවා. ආරාධනී පිළිගත්තා. පියුමතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයා තමන්ගේ නිවසට වඩම්මල බොහෝම සද්ධාවෙන් ප්‍රනීත විදිහට දින හතක් එක දිගට දානීය පූජා කරා. දන් පූජා කරලා හත්වෙනි දවසේ වන්දනා කරගෙන මේ සිටුවරයා තමන්ගේ ප්‍රාර්ථනාව හිතේ සිහිපත් කරගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. ස්වාමීනි, මම දින හතක් පුරා බුද්ධ ප්‍රමුඛ සංඝයාට බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් මේ දන් වැට පැවැත්වුවා. මගේ ප්‍රාර්ථනාව මට අනාගත බුද්ධ ශාසනයක මිහිරි කටහඬින් දහම් දෙසන, බොහොම මధుර ස්වරයෙන් දහම් දෙසන භික්ෂූන් වහන්සේලා අතරින් මට අග්‍රස්ථානයක් ලැබේවා කියන ප්‍රාර්ථනයයි. බුදුරජාණන් වහන්සේ, පියුමතුරා බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බැලුවා, මේ සිටුවරයා, මේ තරුණයා, මේ පින්වතාගේ ප්‍රාර්ථනාව අනාගතේ ඉෂ්ට වෙනවාද? උන්වහන්සේ දකිනවා කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනවා. ඒ බුද්ධ ශාසනයේ බද්ධිය නමින් මනුලව ඉපදිලා මේ කෙනා අනාගතේ මිහිරිස්වරයෙන් මధుරස්වරයෙන් ඒ බුද්ධ ශාසනයේ දහම් දෙසන භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබනවා කියලා බුදුවැසින් දකිනවා. දැකලා බුදුරජාණන් වහන්සේ ඔහුට විවරණ දෙනවා. විවරණ දෙනවා කියන්නේ බුදු කෙනෙක්ගේ බුදු මුවින් දේශනා කරනවා, ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. තව කල්ප ලක්ෂයක් ගිය තැන ඔබ ගෞතම බුද්ධ ශාසනයේ මේ විදිහට ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගෙන ඔබ භික්ෂුන් වහන්සේලා අතරේ බුද්ධ ශාසනයේ මිහිරි ස්වරයෙන් මధుර ස්වරයෙන් දහම් දෙසන භික්ෂූන් අතර අග්‍රස්ථානයක් ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ පිණිස තව තවත් පින් කරගෙන කුසල් වඩාගෙන ඔබ මේ ගමන යන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරා. එදා පටන් මේ සිටුවරයා ඒ ජීවිතේ බොහෝ පින් දහම් කරා. නිතර බණ ඇහුවා. දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කාන්ති, සච්ච, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන මේ පාරමී සසර පුරාගෙන ගුණධර්ම පුරලා මරණින් මතු තවතිසා දෙව්ලොව ඉපදුනා වගේ කල්ප ලක්ෂයකට පෙර. ඒ ජීවිතයේ රැස් කරපු බොහෝ පින් නිසා දෙව්ලොවින් දෙව්ලොවට, දෙව්ලොවින් බඹලොවට බොහෝ කාලයක්, කල්ප දහස් ගානක් දෙව්ලොව බඹලොවම ඉපදී ඉපදී ආවා. එහෙම ඇවිල්ලා මීට කල්ප 92කට කලින් පුස්ස නමින් බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා හිටිය, පුස්ස බුදුරජාණන් වහන්සේ. ඒ වෙනකොට අර දෙව්ලොවින් දෙව්ලොවට තමන් සසරේ රැස් කරපු පින ගෙවිලා අවසන් වෙලා තිරිසන් සතුන් අතර කුරුල්ලෙක් වෙලා බොහොම මිහිරි කටහඬ ඇති කෝකිල, අපි කියන්නේ කෙවුලෝ කියලා, බොහොම මිහිරට හඬ නගන කුරුල්ලෙක් වෙලා ඉපදුනා හිමාල වනයේ ආශ්‍රිත බොහොම පළතුරු තියෙන භූමියක උයනක කෝකිල කුරුල්ලෙක් වෙලා ඉපදුනා. කෙවුලේ දැන් බලන්න, ප්‍රාර්ථනා කරේ සසරේ මිහිරි කටහඬින් දහම් දෙසන භික්ෂූන් අතර අග්‍රස්ථානය ලබන්න, ඒ වෙනුවෙන් පින් කරා. ඒ රැස් කරපු පින නිසා කල්ප ගණන් දෙව්ලොවින් බඹලොවට ඒ සැප සම්පත් වින්දා. පින කියන්නේ ගෙවිලා අවසන් වෙනවා. ඒ පිනේ විපාක අවසන් වෙනකොට දෙව්ලොවින් පහළට වැටුණත් අර සසර මිහිරි කටහඬක් වෙනුවෙන් කරගෙන ආපු පින්කම්වල පිනේ විපාකෙන් සතුන් අතර ඉපදුනත්
ඉතා මිහිරි කටහඬින් කුරුල්ලෙක් අතර වුණත් ඒ කටහඬ මිහිරි සතෙක් හැටියට තමයි ඉපදුනේ. දවසක් මේ කුරුල්ලා පියාඹගෙන ගිහිල්ලා මිහිරි අඹ ගෙඩියක් ඉතාම ප්‍රණීත අඹ ගහකින් අඹ ගෙඩියක් හොටෙන් කඩාගෙන පියාඹගෙන යන අහසින්. එහෙම අහසින් පියාඹගෙන යනකොට පුස්ස බුදුරජාණන් වහන්සේ සංඝයා සමග ඒ මග පාත්‍රය අරගෙන වඩිනවා. එහෙම වඩිනකොට අහසින් පියාඹගෙන මේ කෝකිල කියන මේ කුරුල්ලා අර මිහිරි අඹ ගෙඩිය හොටෙන් අරගෙන යනකොට දැක්කා ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් සංඝයා සමග පාත්‍රයක් අරගෙන මේ මග වඩින්නේ. බලන්න සතෙක් වුණා සසර පින් ඇති මේ කුරුල්ලා ඒ වෙලාවේ අර අඹ ගෙඩිය හොටෙන් අරගෙන බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහළින් අත්තටු ගහමින් පියාඹගෙන ඒ වටේ පියාඹ පියාඹ ගියා. ගිහිල්ලා ඔහුට සිතුවිල්ලක් ඇති වුණා, අනේ මට මේ අඹ ගෙඩිය ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පූජා කරගන්න ලැබෙනවා නම්. එහෙම හිත හිත අත්තටු ගහමින් පියාඹගෙන අර අඹ ගෙඩිය කටින් අල්ලගෙන ඉන්නවා මේ කුරුල්ලා. බුදුරජාණන් වහන්සේලාට සතුන්ගේ පවා ඒ හිතන සිතුවිලි වටහා ගන්න නුවණ තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයේ සිතුවිල්ල දැක්ක මේ කුරුල්ලන් සසර පුණ්‍ය ශක්තිය දැක්ක. කවුද මේ? ඒ වෙලේ එදා පුස්ස බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේට දැනුම් දුන්නා මේ අසල වැඩ ඉන්න ආසනයක් පනවන්න. ඒ ආසනයේ මත බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා පාත්‍රය විවර කරා. පාත්‍රය අරගෙන උන්වහන්සේ වැඩ සිටියා. අර කුරුල්ලා පියාඹගෙන ඇවිල්ලා හොටින් අල්ලගෙන ආපු අර මිහිරි අඹ ගෙඩිය, ප්‍රණීත අඹ ගෙඩිය පාත්‍රයට පූජා කරා. ඒ පූජා කරලා ඉහළ අහසට පියාඹගෙන ගිහිල්ලා අත්තටු වලින් බුදුරජාණන් වහන්සේට ගෞරව කරමින් අත්තටු එකතු කරමින් වන්දනා කරමින් අහසේ බුදුරජාණන් වහන්සේ වටා ප්‍රදක්ෂිනා කරා කියන. එහෙම ප්‍රදක්ෂිනා කරද්දී බුදුරජාණන් වහන්සේ මේ කුරුල්ලට පේන්නම අර අඹ ගෙඩිය උන්වහන්සේ වැළඳුවා. ඒ සතුටෙන් බොහෝම සතුටෙන් පියාඹගෙන ගිහිල්ලා දින හතක් මේ කුරුල්ලා ඒ සතුටම සිහි කර කර දින හතක්ම ඒ ගැනම සිහි කර කර සතුටු වෙවි හිටියා කියලා. ඒ අතර දවසක් උක්කුස්සේ මේ කුරුල්ලව ඩැහැගෙන ගිහිල්ලා උක්කුස්සේගේ පහර දීමකින් ඔහු මියා. හැබැයි දින හතකට පෙර හොටෙන් අඹ ගෙඩියක් අරගෙන ගිහිල්ලා පුස්ස බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට හිත පහදවාගෙන පූජා කරපු පිනේ මේ කෝකිල කියන මේ කුරුල්ලා මරණින් මතු තුසිත දිව්‍ය ලෝකයේ ආයමත් උපදිනවා. එහෙම දෙව්ලොව බොහෝ කාලයක් සැප සම්පත් විඳිමින් දෙව්ලොව ඉන්න අතරේ මේ මහා බද්ද කල්පයේ තුන්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා. පින්වතුනි, මේ මහා බද්ද කල්පයේ මුලින්ම පහළ වුණේ කකුසඳ බුදුහාමුදුරු, ඊළඟට කෝණාගමන, ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. මේ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ මේ කෙනා දෙව්ලොවි මනුලොවට ඇවිල්ලා බොහෝම දක්ෂ වඩුවන් නිර්මාණ ශිල්පීන් ඉන්න ගම්මානයක ඉපදිලා තරුණ වයසේ එනකොට ඒ දක්ෂ නිර්මාණ හැකියාවන් ඉගෙනගෙන බොහෝම දක්ෂ නිර්මාණ ශිල්පියෙක්. ඔය අතරේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය රන් දෙනක තැන්පත් කරලා කපපුළු පටල 500කින් සිවුරු 500කින් ඔතල රන් දෙනක තැන්පත් කරලා සඳුන් චිතකයක ආදාහනය කරා. හැම බුදු කෙනෙකුගේම ශ්‍රී දේහයක් ආදාහනය කරන්නේ එකම විදිහට. හැබැයි පින්වතුනි, කකුසඳ බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරේ නැහැ. ඒ නිසා ඒක ඝනව උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා පිහිටියා. කෝණාගමන බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරා. ඒ වගේමයි මේ මහා බද්ද කල්පයේ තුන්වෙනුව පහළ වෙච්ච කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරන්නේ නැහැ.
එවැනි අවස්ථාවවලට සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා රන් කැටියක් වගේ රත්තරම් පාටට ඒක ඝනව එකට පිහිටනවා. ඔබ දන්නවා ඔබ මම සරමගේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන අදිෂ්ඨාන කරා. ඒ නිසා තමයි විශාල ධාතුන් වහන්සේලා හත් නමක් නොකැඩී නොබිඳී නොවිසිරි ඉතිරි වුණා වගේම අනෙක් සියලු මාස්ති ධාතුන් වහන්සේලා මුම් පියලි ප්‍රමාණයට කඩ සහල් ප්‍රමාණයට අබෑට ප්‍රමාණයට විසිරිලා ගිය. ඒ නිසා අපේ ගෞතම බුද්ධ ශාසනය අපට බොහෝ චෛත්‍ය වෙහෙර විහාර ධාතුන් වහන්සේලා තැන්පත් කළ ලෝකේ ඉදි කරන්න වාසනාව ලැබුණා. නමුත් ධාතුන් වහන්සේලා විසිරෙන අදිෂ්ඨාන නොකරන ඒක ඝනව පිහිටන් අදිෂ්ඨාන කරන බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ එකම ධාතු තැන්පත් චෛත්‍යයයි තුන් ලෝකෙටම ඒ බුද්ධ ශාසනයේ බුදුවරු වෙනුවෙන් ඉදි කරා. මොකද ධාතුන් වහන්සේලා සියල්ල ඒක ඝනව පිහිටන් නිසා. දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒක ඝනව එකට පිහිටිය. එදා රජවරු සිටුවරු බොහෝ සද්ධාවන්ත දඹදිව හිටපු ලක්ෂ සංඛ්‍යාත පිරිස එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ කාශ්‍යප බුදුහාඳුරන්ගේ ශ්‍රී දේහයේ ආදාහනයෙන් පසු ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍යයක් ඉදි කරන්න ඔවුන් සැලසුම් කරා. ඒ අතර සමහරෝ මේ චෛත්‍ය මේ තරම් විශාල විය යුතුයි කියලා යොදුන් ගණනින් එක එක ප්‍රමාණ ඉදිරිපත් කර. තව සමහර කිනෝ නෑ අපි මේ ප්‍රමාණයෙන් හදමු. තව පිරිසක් කිනෝ නෑ අපි එකතු වෙලා අපිට පුළුවන් අපි මේ තරම් විශාල චෛත්‍යයක් හදමු. එක එක විදිහට කණ්ඩායම් දැන් සාකච්ඡා කරලා එදා නගරේ ඒ රාජ්‍ය හිටපු දක්ෂතම නිර්මාණ ශිල්පියෙක් හැටියට හිටපු මේ කෙනාව ගෙන්නවා. ගෙන්නලා දැන් මෙයා බොහොම දක්ෂ වඩුවේ. මේ කෙනාගෙන් ඇහුවා ඔබ දැන් අපි මෙහෙම තීරණය කරා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මේ සා විශාල චෛත්‍යයක් ඉදි කරා. මොකද්ද ඔබේ අදහස කියලා ඇහුවා. ඒ වෙලාවේ අර සියලු දෙනාගේම අදහස් යටපත් කරමින් මේ දක්ෂ නිර්මාණ ශිල්පියා මේ වඩුවා අර පිරිසව විශාලයට ඉදි කරන්න සැලසුම් කරපු චෛත්‍ය ඔවුන්ට කිය මෙච්චර විශාල චෛත්‍ය ඉදි කරන්න එපා කියලා. මේක කරදරයි. තීන්ත ගන්න ගියත් නඩත්තු කරන්න ගියත් පිළිසතර කරන්න ගියත් ඒක හරි කරදරයක්. බොහෝ කාලයක් යන වැඩක්. ඒ නිසා මෙච්චර ලොකුවට ඕනේ අපි මේ ප්‍රමාණයට පුංචියට හදමු කියලා අර පිරිස රජවරු සිටුවරු සද්ධාවන්ත පිරිස එකතු වෙලා විශාල වශයෙන් නිර්මාණය කරන සූදානම් කරපු විශාල චෛත්‍ය පුංචියට හදන්න කියලා ඔහු මොකද කරේ? චෛත්‍ය පුංචි කරලා පොඩියට හැදේ. සාමාන්‍ය ප්‍රමාණයට චෛත්‍ය හැදුව. අන්න ඒක අකුසල විපාකයක් වුණා ඔහුට. ඒ නිසා උපෝපං ආත්ම භාවවල මිටි වෙලා කුරු කෙනෙක් හැටියට සාමාන්‍ය කියන අඟුටු මිටි කියලා බොහොම පුංචි ශරීරයක් ඇති කෙනෙක් හැටියට එතනින් පස්සේ උපෝපං ආත්ම භාවවල ඉපදුනා. අපේ බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුහාමුදුරු පහළ වෙන කාලේ මේ කෙනා ඒ නගරි බොහොම ධනවත් පවුලක තමයි ඉපදුනේ. සසර පින් කරපු කල්ප ලක්ෂයක් පින් කරගෙන ඉන කෙනා. ගෞතම බුද්ධ ශාසනයේ මිහිරි කටහඬ ඇති. ඉතාම මధుර ස්වරෙන් දහම් දේශන භික්ෂූන් අතර අග්‍රස්ථානය ලබන්න පෙරම් පුරාගෙන ඉන්නේ. හැබැයි පෙර කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලේ විශාල චෛත්‍යයක් පුංචි කරලා හදවපු. ඒ විශාල වශයෙන් හදන් හදපු චෛත්‍ය පොඩියට හදන්න කියලා උපදෙස් දීපු ඒ අකුසල විපාකයට කුරු කෙනෙක් හැටියට මිටි කෙනෙක් හැටියට තමයි එදා ඉපදිලා හැදී වැළුනේ. පුංචියට ඉපදුනත් ටික ටික ලොකු මහත් වෙලා තරුණ වයසේ එනකොට ඉතාම විරූපී ශරීරයක්. ඒ ශරීරේ හැඩින් ගත්තත් බොහොම කුරු පුංචි කෙනෙක්. පෙනුමෙන් ගත්තත් ඊළඟට හමේ වර්ණයෙන් ගත්තත් ලස්සනක් නෑ. උන්වහන්සේගේ පෙනුම පාට වර්ණය හැඩේ තව කෙනෙක් විහිළුවට ලක් වෙන උසුළු විසුළුවට ලක් වෙන බොහොම පොඩි කෙනෙක්නේ කියලා හැමෝම විහිළු විදිහට බලන රූපයක් තමයි උන්වහන්සේට පිහිටි.
අර විශාල චෛත්‍යයක් පුංචි කරූපු අකුසලයක්. ඔය අතරේ තරුණ වයසට එනකොට දවසක් අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ දහම් දෙසට එදා පිරිසත් එක්ක ඇවිල්ලා බණ ඇහුවා. බණහලා අප්‍රමාදීව අවසරගෙන මේ බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදි වෙලා හොඳට ධර්මී ඉගෙන ගත්ත. කෙටි කාලයක් ඇතුළත උන්වහන්සේගේ සංසාර පිනට හොඳ මතක ශක්තියක් තිබුණා. හොඳට ධර්ම විනය සැනින් ඉගෙන ගත්ත. කෙටි කාලයක් ඇතුළත ධර්ම විනය ඉගෙනගෙන ඉතාම මිහිරි ස්වරූපයෙන් බණ කියන්න දක්ෂයි. උන්වහන්සේ බණ කියනකොට සිය දහස් ගණන් පිරිස කන් යොමු කරගෙන අහගෙන ඉන්නවා. හිත වෙන අරමුණකට යන්නේ. හරීම මිහිරි කටහඬ, හරීම මිහිරි ස්වරයෙන් මధుර ස්වරයෙන් දහම් දෙසනවා. හැබැයි පෙනුමෙන් ගත්තොත්, රූපේ ගත්තොත්, අනේ මේ බණ කියන හාමුදුරුවද මේ, අයියෝ ඒ උන්වහන්සේගේ හැටි, උන්වහන්සේගේ පෙනුම, අනේ මේ අඟුටු මිටි පොඩි කෙනෙක් නේ කියලා උන්වහන්සේ ගැන අනිත් අයට ඇති වෙන්නේ උසුළු විසුළු කරන, උන්වහන්සේව පහත් කරන සිතුවිලි තමයි අනිත් අයට ඇති වෙන්නේ. මේ කෙනාගේ නම, උන්වහන්සේගේ නම පද්දිය අර මිටි නිසා තමයි ලකුණ්ඩ බද්දිය කියන නම වැටුනේ. මිටි කෙනෙක්, කුරු කෙනෙක් නිසා ලකුණ්ඩ බද්දිය කියලා ඒ නම යෙදුණා. දවසක් උන්වහන්සේ සැවැත් නුවර ඉඳන් තමන්ගේ මිත්‍ර බ්‍රාහ්මණෙක් සමග යම් ප්‍රදේශයකට වැඩම කරනකොට මගදී උන්වහන්සේව දැකලා කාන්තාවක් ඉතාම නරක විදිහට, පහත් විදිහට හිනා වුණා. උන්වහන්සේගේ රූපේ දැකලා, අන්න බලන්නකෝ අර ශ්‍රමණයන් වහන්සේගේ හැටි කියලා බොහොම පහත් විදිහට දත් විරිත්තගෙන හිනා වුණා. උසුළු විසුළු කරමින් හිනා වුණේ. හැබැයි උන්වහන්සේ ඒ කාන්තාවගේ දත් දිහා බලනකොටම, උන්වහන්සේ දිහා බලලා දත් පේන විදිහට හිනා වෙනකොට උන්වහන්සේට ඒ සංඥාවෙම අට්ටික සංඥාව වැඩුණා. ඒ තුලම උන්වහන්සේ මේ ඇටසැකිල්ලේ ස්වභාවය මෙනෙහි කරලා අනාගාමී ඵලයට පත් වුණා. බලන්න සංසාර පින. කෙනෙක් තමන් දිහා බලලා උසුළු විසුළු කරත් ඒ කෙනා තුලිනු භාවනා නිමිත්තක් හැටියට අට්ටික සංඥාව මෙනෙහි කරමින් තමන් ධර්ම අවබෝධය කරා ගියා. මේ ලකුණ්ඩ බද්දී ස්වාමීන් වහන්සේ වීර්ය වඩලා උතුම් ධර්මය අවබෝධ කරගෙන මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. දවස සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි උපදෙස් දෙන්නේ. සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් උපදෙස් අරගෙන උන්වහන්සේ ඉතිරි ක්ලේශයන් ප්‍රහාණය කළා. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මේ සංයෝජන ප්‍රහාණය කළ උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. දවසක් සංඝය අතර වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ මේ ලකුණ්ඩ බද්දී ස්වාමීන් වහන්සේ මුල් කරගෙන දේශනා කරා, මහණෙනි මගේ බුද්ධ ශාසනය තුල මధుරස්වරින් දහම් දේශන, මිහිරි කටහඬින් දහම් දේශන භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානි ලබන්නේ මා පුත්‍ර මේ ලකුණ්ඩ බද්දී මහරහතන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ වදා. ඒ විතරක් නෙමෙයි, සමහර අවස්ථාවල බොහෝ වෙලාවට උන්වහන්සේ අනිකුත් භික්ෂුන් වහන්සේලා, මාර්ගඵලලාභීන් රහතන් වහන්සේලා නොවේ, සාමාන්‍ය කෘතඥ අනිත් ස්වාමීන් වහන්සේලාගේ උසුළු විසුළු වලට ලක් වෙනවා. ඒ අය විහිළු කරනවා, උස්සලා බිමින් තියනවා, ඔළුවෙන් අල්ලලා කරකවනවා, කම්මිලි කරනවා, උන්වහන්සේට හරියට විහිළු තහළු හිංසා පීඩා කරනවා. ඒවත් පින්වතුනි අර සසර කර්ම විපාක හැටියට උන්වහන්සේ පසුපස එන දේවල්. එවැනි බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ සංඝයාට දේශනා කරනවා, මහණෙනි අර ඉන්න ස්වාමීන් වහන්සේ කොහොම හිටියට උන්වහන්සේ සමුන් නොවැදිච්ච ධ්‍යානයක් නැහැ. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නිය සංඥා, නා සංඥායතන, ඒ වගේම උන්වහන්සේ අරූප ධ්‍යානවල නිරෝධ සමාපත්තියට පවා සමවදින කෙනෙක්. ඔය ලකුණ්ඩ බද්දී ස්වාමීන් වහන්සේ සියලු ක්ලේශයන් ප්‍රහාණය කරපු නික්ලේශ උතුම් මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ මේ ගුණ ඇති කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්
අනෙකුත් ස්වාමීන් වහන්සේලාට සිහිපත් කරවනු. මොකද පින්වතුනි අනිත් අය නැත්නම් ඒ අය පව් පුරව ගන්න විහිළු තහළු කරලා උසුළු විසුළු කරලා අනේ මේ කුරු කෙනෙක් පොඩි කෙනෙක් කියලා නින්දා පහස කරන්න විහිළු කරන්න ගිහිල්ලා ඒ අය පව් පුරව ගන්න. එතකොට අපිට මේ දේශනාවෙන් ලකුණ්ඨ බද්දිය මහරහතන් වහන්සේගේ ජීවිත කතාව දේශනාව දිහා බලනකොට අපිට පේනවා කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ මම අනාගත බුද්ධ ශාසනයක මිහිරි කටහඬින් දහම් දෙසන භික්ෂූන් අතර අග්‍රස්ථානය ලබනවා කියන ප්‍රාර්ථනෙන් සසර පින් කරගෙන ඇවිල්ලා ඒ ප්‍රාර්ථනේ ගෞතම බුද්ධ ශාසනය ඉෂ්ට වුණා. තමන්ගේ යහපත් ප්‍රාර්ථනාව තුළ කරපු පිනේ විපාක තමන් ලැබුවා. ඒ වගේම මේ සංසාර ගමනේ තමන්ගෙන් වෙච්ච අකුසල් බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන් විශාල චෛත්‍යයක් ඉදිකරන්න යති. ඔබ බලන්න අද චෛත්‍ය ඉදිකරනකොට විහෙර විහාර ඉදිකරනකොට බුද්ධ ප්‍රතිමාවක් ඉදිකරත් නින්දා පහස කළ පවපුරෝ ගන්න මිනිස්සු කොච්චර මේ සමාජය ඉන්නවා. ඒ අය වපුරණ කර්ම විපාකවුන් සසරය අරගෙන යනවා. බලන්න මේ තරම් සසර පින් කරගෙනාවත් කාශ්‍යප බුද්ධ ශාසනය විශාලවට සැදැහැවතුන් ඉදිකරන්න සූදානම් වෙච්ච චෛත්‍ය පුංචියට හදන්න ඔච්චර මොකටද ලොකු චෛත්‍ය හදන්න කියලා ඒ චෛත්‍ය පුංචියට හැදවීමේ විපාකය උපෝපං ආත්ම භාවල කුරු කෙනෙක් පොඩි කෙනෙක් අඟුටු මිටි කෙනෙක් හැටියට ඉපදුනා. ඒ වගේම පෙර සසරේ එක ආත්මයක බරණැස බ්‍රහ්ම දක්ත නමින් රජකම් කරන ආත්මයක බොහොම දුෂ්ට විදිහට වයසට ගිය අයට රෝගී අයට සතුන්ට පවා හිංසා පීඩා කරමින් සතුටු වෙච්ච ඒ කර්ම විපාකයත් එක්ක තමන් හැමදාම උපෝපං ආත්ම භාවල එතනින් පස්සේ නිවන් දකිනකම් අන් අයගේ උසුළු විසුළු වලට ලක් වෙන විහිළු තහළු වලට කරදර හිරිහැර වලට පීඩාවන්ට ලක් වෙන කෙනෙක් හැටියට උපෝපං ආත්ම භාවල එහි විපාක තමන් පසුපසාව. ඒ නිසා අපිට මේ දේශනාව තුළින් තේරුම් ගන්න අවශ්‍යයි අපි වපුරන දේවල් නිවන් දකිනකම් අපි පසුපසේනවා. ඒ නිසා ඔබ යමක් වැපිරුවද ඒ වපුරන දේ අස්වැන්නමයි ඔබ සසරේ නිලා ගන්න. බුදුරජාණන් වහන්සේලා අපිට පෙන්නලා දෙන්නේ සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල් වලින් වළකින්න පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩන්න කුසලස්ස උපසම්පද සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමණය කරගන්න. ඔබ හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනේ අකුසල් ප්‍රහාණය කරගෙන කුසල් දියුණු කරගෙන හිත දමණය කරගෙන උතුම් ධර්මයේම දියුණු කරගන්න වාසනාව ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න.